තලංගම කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයේද සැක අඹුසැමි යුවළ අත්අඩංගුවට කියලායි වැඩිදුර ප්‍රශ්න කිරීමට සැකකාර යුවළ CIID ට බාර දීලා තිබෙන බව පුවත්පතේ සඳහන් කරනවා. ඔබ දන්නවා තලංගම රෙදිපිලියල විසලක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවළ කඩවත ප්‍රසිද්ධ රෙදිපිලියල විසලක් ඉදිරිපිට දී අත්අඩංගුවට ගත්ත බව කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවා විතරණ මහතා කියන්නේ ගොතටුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සහ 27 හැවිරිදි වියේ පසුවන යුවළක මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන අදාළ ව්‍යාපාරිකයා පහුගිය 30 වෙනිදා තමයි අතුරුදන්ව තිබෙන්නේ. ඔහුගේ මෘතදේහය ඊට දින එකකට පස්සේ පැලවත්තේ ඉදිකිරෙමින් පවතින ඔහුට අයත් සුකොබ්බෝගී තෙමහල් නිවසක භූමියේ තිබිලා පිහිනුම් තටාකේ තිබිලා හමුණා කියලා වාර්තා වුණේ. ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් අනතුරුව ව්‍යාපාරිකයාට අයත් සුකොබ්බෝගී මොටර රථය ජංගම දුරකථනය රැගෙන ගිහිලා තිබුණා. මේ මොටර රථය මීගම ප්‍රදේශයේ ගරාජයක් අසල නවතලා තිබුණා. කඳාන පොලිසියේ ස්ථානාධිපතිවරයා කරපු ලැබිච්ච තොරතුරක් අනුව තමයි අත්අඩංගුවට ගන්නේ. එහිදී කියලා තියෙන මූලික වශයෙන්ම මේ සැකකරු ප්‍රශ්න කරාම ව්‍යාපාරිකයා සමග කලක් තිස්සේ සමීප සම්බන්ධතාවයක් පැවති බවත් පසුවෙම සබත්තාවට අකමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ව්‍යාපාරිකයා බැනවැදී මරණ තර්ජන එල්ල කරා කියලා ඊට බිය වෙලා පොල්ලක් රැගෙන හිසට පහර දුන්නා කියලා සඳහන් කළා තිබෙනවා. සැකකරු පවසන තොරතුරු ව්‍යාජ වෙන්න පුළුවන් කියලාත් සඳහන් කළා තිබෙනවා. මොකද පුවත්පත සඳහන් කරන විදිහට ඉතින් දැනටමත් විවිධ ආකාරයට මේක වෙනත් තත්වයකට පටලන්න කරන උත්සාහයක්ද? මොකද මේ ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේලා බොහෝ දෙනෙක් සඳහන් කළා තිබෙන්නේ ප්‍රශංසාත්මක මුකෙන් පහුගිය දවස්වල අපි දැක්කා. උන්වහන්සේලා සමග බොහොම හිතවත් වැඩ කරලා තියෙන ව්‍යාපාරිකයෙක් කියන එක තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒත් එක්කම ආගමික නැඹුරුවක් තිබුණු ව්‍යාපාරිකයෙක් කියලා සඳහන් කරනවා. ඉතින් එසේ වෙද්දී මෙය වෙනත් හේතුවක් හින්දා වෙනත් දෙයකට පටලවන්නට දරන උත්සාහයක්ද කියලාත් එක්තරා ආකාරයක හිතෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඒ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වෙන බව පුවත්පතේ කියනවා.